බොහෝ සම්මාන රාත්‍රීන්වල සම්මානයෙන් බබලන තරු අතර ජගත් චමිල කියන්නේ නිතර සම්මාන වේදිකාවට පය තබන චරිතයක්. පුංචි තිරය සිනමාම වේදිකාව තුළ අතිදැවැන්ත කාර්යභාරයක් ඉටු කරන මොහු පසුගියදා පැවති 2018 සුමුදු ටෙලි සම්මාන රාත්‍රියේදී හොඳම සහාය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම 2013 වසරේ ලෝකයේ හොඳම නළුවා ලෙස කලාව තුළ සැබෑවටම යාමක් කළ ජගත් චමිල ගැනයි අද ඔබට කියන්න යන්නේ. මුලින්ම ලැබුණු සම්මානය ගැන කතා කරමු. එකගේ මිනිසු ටෙලි නාට්‍යයේ උපගුප්ත කියන චරිතයට ලැබුණු ඇගීම් පිළිබඳව මම ගොඩාක් සතුටු වෙනවා. සෝමවීර සේනානායකගේ රචනයෙන් සහ ගාමිණී සෝමරත්නගේ නිෂ්පාදනයෙන් තමයි වැඩ කටයුතු කරගෙන ආවේ. පුංචි තිරයට වඩා මේ දවස්වල වේදිකාව එක්ක කාර්යබහුල බවක් පේනවා. ඇත්තටම එදාස හද දක්වා ගත්තොත් මම වැඩියෙන්ම රංගන දායකත්වය දීලා තියෙන්නේ වේදිකාවට. වේදිකාවත් එක්ක ලොකු කාලයක් ගත කරනවා. අපේ කලා ජීවිතයේ හොඳම පරීක්ෂණාගාරය තමයි වේදිකාව කියන්නේ. ලෝකයේ හොඳම නළුවා විදියට අතරත් මතුවටත් ප්‍රේක්ෂකයන් ආදරය කරන ඔබ ඇයි අර්ථයක් නැති මෙගා ටෙලි නාට්‍ය පැත්තට හැරුණේ? ලෝකයේ හොඳම නළුවා ලෙස මම ජාත්‍යන්තරයට ගියා. ඒක ඇත්ත වුණත් මේ වෙලාවේ ඒ දේ පැත්තකින් තියන්න වෙනවා. ඇත්තම කියනවා නම් ඒ ටෙලි නාට්‍ය වලින් තමයි මම අද ජීවත් වෙන්නේ. පසුගිය කාලේ මම ටෙලි නාට්‍ය නිර්මාණ වලට දායක වුණේ අඩුවෙන්. වර්තමාන පරපුර වෙනුවෙන් ක්‍රමවේදයක් හඩක් නගන්න ඇයි බැරි? අපි කියනවා, මාධ්‍ය කතා කරනවා, මිනිස්සු කියවලා අන්තිමට විසික් කරනවා. හැමදාමත් වෙන්නේ ඕක. රටේ මහයවුන් රට අගාධයට ඇදගෙන යද්දී අපි උඩුගම් බලා යන එක මිරිඟුවා. තාමත් අපි ඉන්නේ හැම දෙයටම රැවටිලා. බැලුවම අපි හැමදාම එකම බෝට්ටුවේ. අලුත් පරපුරට කලාව ඇතුලේ නවාතැනක් හදන්න අතහිත දෙන්න මම කැමතියි. ඒත් ඒක මට විතරක් තනියම කරන්න බෑ. අලුත් පරපුර ගැන මට තියෙන්නේ දුකක්. මෙලෝ දෙයක් නොදෙන ඉතිහාසය ගැන මිනිස්සු ගැන නියපොත්තක් තරම්වත් දෙයක් දන්නේ නැතිව හැඟීමක් නැතිව මේ ශේෂ්ත්‍රයේ ඇතුළේ ඉන්නේ අතරමං වෙච්ච හිස් ඔලුගෙඩි ටිකක් විතරයි. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ නරඹන්න පුළුවන්.